ඔන්න පුතේ දුවේ අද ඉඳන් ඔයාලට ලස්සන කතන්දර කියලා දෙන්න කතන්දර ආතා ඇවිල්ලා ඉන්නවා. අද ඉඳන් අපි බලමු කුමාරෝදය පොත 6 වෙනි පාඩමේ 1 වෙනි පාඩමෙන්ම අපි පටන් ගමු. එහෙනම් ඔන්න පුතේ 1 වෙනි පාඩම තියෙනවා හිවලා සහ ගමදුව. ඔන්න එකෝමත් එක රටක ගම පවුලක් වාසය කළේ. ඒ පවුලේ සිටියේ ගමරාලද මහගමගේද ඔවුන්ගේ දුවද පමණකි. මොවුන තුරෙන් ගම දෙමහල්ලෝ ඉතාම මෝඩය. දුවද ඔවුන්ගේ වචනය අකුරටම පිළිපදින්නියකි. මෙකල ඒ රටේ මිනිසුන් අතර බොරු කියන සිරිතක් නොපැවති. යම් වචනයක් බැරිවීමකින් කියවිනි නම් එය ඉටු කිරීම එරට පැවති සාමාන්‍ය චාරිත්‍රයක් විය. දිනක් ගමහාමිනෙත් දුවත් අතර අවුරවුලක් ඇති විය. ගමහාමිනේ ක්‍රෝධයෙන් වෙවුල වෙවුලා දුවට දොස් දෙවල් තියන්නේ. "තී කවදා හරි හිවලෙකුට පාවා දෙනවා දෙනවාමයි" කීවාය. මේ කතාව අසාගෙන ඒ අසල පඳුරක් යට අමුත්තෙක් සිටියේ. ඒ හිවලෙකි ගමහාමිනේ සිය දුව හිවලෙකුට පාවා දෙනවා යැයි ඇසූ හෙතෙම බොහෝ ප්‍රීතියට පත්ව කවදා නමුත් ඇය මමම බල් ලබා ගනිමි සිටිය. මගුල් කන හැටි කැන්දාගෙන යන හැටි මනමාලියගේ ඇඳුම් පැළඳුම්වල රුව මනමාලිය හිවල් ගෙදරට ගිය පසු යන බත්මාළුවල රස යන මේවා සිතමින් සිටින හිවලා ප්‍රීතියෙන් දරාගත නොහැකිව ඉබේම කෑ ගැසුවේය. උඩ පැන්නේය, පඳුර වටා කැරකුණේ, බිම පෙරළුණේය, කොක් හඬ නගා සිනාසුනේ, අන්තිමේදී හොක්කහෝ ගාමින් කැලයට පැනදිව්වේ. හිවල් හඬ ඇතැම් ගම්වැසියෝ අසුභ කොට සලතකි. එදා හිවල් හඬ ඇසීමෙන් ගමහාමිනේගේ ඇඟද කිලි පොලා ගියේ. එහෙත් අම්මද්දුවත් අතර අසම ගිය වැඩි දවසක් නොතිබින කාලයේ ක්‍රමයෙන් ඉක්ුත්වත්ම ගමහාමිනේගේ දුවට සැමියෙකු සෙවීමට සුදුසු කාලය එළඹියේ. ගමහාමිනේ බව සිය සැමියාට දන්වන ලදින් දුවට සුදුසු තරුණයෙකු සොයා විවාහයට දිනද නියම කරගන්නා ලදී. එදා ගමගෙදර තාරංකාර ලෙස සරසා තිබුණේ පෙරවරුවෙහි සිටම පැමිණෙන නෑදෑ හිතමිතුරන් නිසා මගුල් ගෙදර වඩාත් අලංකාර වී මනමාලයා පැමිණීමට නියමිත වේලාවට මත්තෙන් හදිසියේම නාඳුන නමුත් එක් එතනට පැමිණියේ. ඒ ආවේ සිව්පාවෙකි. එහෙත් ඔහු පැමිණියේ ඉස්තරහා දෙක කකුල ඔසවාගෙන පස්ස කකුල් දෙකෙනි. සූර්ය මල් මාලයක් අල පැළඳ බෙල්ලේ සිට පාදයේ දක්වා වූ අපූර්ව ඇඳුමක් ඇඳගත් මේ තැනැත්තා කිසිම බියක් සැකක් නැතිව දිගටම ගමහාමිනේ ළඟට ගොස් දෙයත් ඔසවා ආචාර කළේ. "නැන්දම්මේ, නැන්දම්මාට මා අඳුනන්නත් බැරිව ඇති. මා සිංහාල ගෝත්‍රයේ අයට කවුරු සලකනවා. මගේ නම පුංචි මහත්තයා. නැන්දම් මගේ දියණියන්දා හිවලෙකුට පාවා දෙන බව එදා සහතික කර කිව්වා නොවේ. ඒ වචනේ මට ඇහුණා. ඒ නිසාය දැන් මටයි අයිති. මගුල් සූදානම් කරනකම් බලන් ඉඳලා මා මේ අදාවේ ඈ එක්කරගෙන යන්නයි" කීය. හදිසියේම පැමිණි මේ අමුත්තාගේ දෙඩවීමෙන් මුළු මගුල් ගෙදරම මීයකට පිඹපු කලක් මෙන් විය.
එකිනෙකා ඔවුනොවුන් මුහුණ බලන්නටත් කොඳුරන්නටත් වූහ. මේ ඇහුණය මේට වරෙල්ලකෝ මේ හිවලට කෙල්ල දෙනවයි කියල කිව්වයි. ගමරාල හාමිනියගෙන් ඇසීය. අනේ මාදන්නෙනේ එක දවසක් එහෙම කිව්වා වගේ මතකයි. දැන් ඉතින් කාරණය වැරදී තිබෙන බව කාටත් පෙනී. අනාලිය හිවලාට පාවා දෙනු මිස කළ හැකියන් කිසිවක් නොමැති විය. ගම දෙමහල්ලෝද මනමාලයාද අනෙක් ඇවැස්ස නෑදෑයෝද ඊට සතුටූහ. අප කියාපු දෙයක් වෙනස් කරන්නේ නැහැ. නුඹලාගේ ලැබීමේ හැටියටයි දැන් මේක සිද්ධ වෙන්නේ. මෙසේ කියා දුව හිවලාට පාවා දෙන ලෙස ගමරාල හාමිනේට නියම කළේ. හාමිනේ දුවගේ වමතගෙන හිවලාගේ දකුණෙතෙහි තබා වෙවුල වෙවුලා පසකට වූවාය. හිවල් පුංචි මහත්තයාද පිරිසට ආචාර කොට මනාලියද කැඳුවගෙන වහ වහා හිවල් ගෙදර බලා පිටත් වී රැස්ස සිටි පිරිසද ගෙදර අයද නියම මනමාලයාද අසල වූ සිදු අවුල ගැන නොයෙක් දේ දෙඩූහ. මනාලයාගේ ඉවසීම ගැන කවුරුත් ප්‍රශංසා කොළාය. ඔන්න දුවේ පුතේ අපේ පළවෙනි පාඩම නම් අහවරයි. මේ කතාව හොඳ ජනකතාවක් ඇතුළෙන් තමයි මේක ලියලා තියෙන්නේ. ඔන්න ඉතින් අපි එහෙනම් අදට සමුගෙන යනවා. අපි හම්බුවෙමු දෙවන කතාවෙන්. එතෙක් ඔබට සුබම සුබ දවසක්. මේ කතන්දර ආතා.